ළමයිට සෙල්ලංකාරණ ඕන කරන ක්‍රීඩාපිටිය තර විතර පුලින් කරනවා. මොකද මේක පරිසර පද්ධතිය තමයි. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා වෙනවා. එතකොට කඩලාන භූමිය අපිට මාරි තව 1000 ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධව කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ බව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිකරණයට කතා කරා. අපේ ප්‍රොජෙක්ට් එකක් හදලා මේ විදිහට නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්නවා වෙන කරලා මේක කඩලාන හදන්න මුලින්ම කියනවා. මම වෙන ස්ථාවරය අපි ඉන්නේ කොහොම පුංචි දූපතක්. මේක ලෝකයේ අනෙක් ප්‍රබලයක් ගත්තාම අපි බොහෝ පුංචි රටක්. මේකෙදි අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ අනෙක් පැත්තේ මනජීවි අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිමත් ව්‍යාපාරම මිනිසුන්ට ජීවත් කරන තරක් නැතුව යනවා. එහෙම අපේ තියෙන්නේ ගම්පහ තමයි අඩුම වඩගන්නේ 101.6යි. ඒකේ වනජීවීකට තියෙන අක්කර 18යි. ඔබතුමා දන්නවද? අක්කර 18යි. ඒකෙත් හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදලා ඉඳක් අච්චියෙත් තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට උෂ්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 52ක්. ඒක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් පුරවන්න ගස්. මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් කණ්ඩුලා මේ ගමනක් යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්යය පැත්තකට තියලා අනිත් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. ඔව්. ඒක මෙතන විතර පාර